මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ දේශනා කරපු කණේ පාරක් ගැහුවත් ඒක ප්‍රතිවිපාක වශයෙන් කණේ පාර කියන එක ගුණගරුකතාවයේ හැටියට ඒ ප්‍රතිකර්මය වෙනස් වෙනවා කියන එක සම්බන්ධයෙන් දැන් කෙනෙක් ආනන්තරීය පාප කර්මයක් ඒ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මැරුවොත් නොදැන ඒ කියන්නේ යාගේ අම්මා තාත්තා කියලා කියන හදාගත්ත අම්මා තමයි යා හිතන්නේ යාගේ අම්මා හෝ තාත්තා කියලා යාගේ ඇත්තම ජාතකත්වයේ දීපු අම්මා දැනගෙන අර චේතනා හම් බික්කවේ කම්මම් බදාමි කියන එක කොහොමද එතනට ගැලපෙන්නේ ස්වාමීන් වහන්සේ? එතකොට දැන් එතනත් ඒ කියන විදිහට යාගේ ජාතකය කරපු අම්මව මැරුවොත් ඒ නිරයට යන පාපය සිද්ධ වෙනවානේ. ඒකට චේතනාවක් තිබුණ නැහැ තමන්ගේ අම්මව මරනවා කියලා. ඒක එතනට ගැලපෙන්නේ කොහොමද කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මෙහෙමයි. දැන් සෝවාන් පුද්ගලයාගේ අතින් කවදාවත් අම්මයි තාත්තයි මැරෙනවද? නැහැ. නෑ. චතුහ පහේජ විපමුතෝ චචාබිඨානානි අබබ්බෝ කාතු. සෝවාන් පුද්ගලයා ගැතින් වෙන්නේ නැති හයක් තියෙනවා. මොනවද? බුදුරජාන් වහන්සේගේ ශරීරය ලේසල වීම, රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම, සංඝ වේදය, ඒ කියන්නේ ධර්මයේ විකෘති කිරීම, සංඝ වේදය කියන්නේ. ඊළඟට මව මැරීම, පියා මැරීම. ඊළඟට අන්‍ය ශාස්ත්‍රවරයෙක් කරා යෑම නොහොත් නියත මිත්‍යා දෘෂ්ටිය කරා යෑම කියන එක වෙන්නේ නැති හයක්. මේ හය වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමා කිව්වා යම්කිසි කෙනෙක්, යම් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ අම්මයි තාත්තයි කියලා නොදැන කෙනෙක්ගේ අතින් මැරෙන්න පුළුවන්. නොදැන මැරෙන්න පුළුවන්. නොදැන මැරුණොත් ඒක ආනන්දරික අකුසලයේ වෙනවද කියලා. ඔව්. එතකොට දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් සෝවාන් පුද්ගලිකේ අතින් උනත් නොදැන මිනිහෙන් මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. පුළුවන්. මැරෙන්න බැරි අනාගාමි ඵලෙන් එහා පැත්තේ ඉන්න කෙනෙක්ගේ අතින්. එතනින් මෙහා ඉන්න කෙනෙක්ගේ අතින් මැරෙන්න පුළුවන්. සෝවාන් සහ සකදාගාමි කියන දෙන්නගේ අතින් මැරෙන්න පුළුවන් මග්නිසාරියක් පටිගේ තියෙන නිසා. පටිගේ තියෙන නිසා හිතාමතා නෙවෙයි කලබල වෙලා ගහපු පාරක් නිසා මිනිහෙන් මැරෙන්න පුළුවන්. හිතල මතල මරන්න ගැහුවේ නෑ. නමුත් ගහපු පාර වැරදි තැනකට වැදුනා. ඒ නිසා මලා. දැන් එතකොට සෝවාන් පුද්ගලයෙක් අතිනුත් මිනිහෙන් මැරෙන්න පුළුවන්. හිතල මතල මරන්න නැති වුණාට අත්තරදීමකින් හරි මැරෙන්න පුළුවන්. මොකද පාටිකේ තියෙන නිසා. එහෙමවත් ඝාතනයක් නොවෙන්න ඉඩ තියෙන්නේ අනාගාමි ඵලෙන් එහා පැත්තට. මොකද එයාගේ පාටිකේ නැති නිසා එයාගේ අතින් ඒ වගේ ව්‍යාපාද හැසිරීම් ඇති වෙන්නේ නෑ. ඒ නිසා එතන සුවාම් පුද්ගලයෙක් අතින් නොදැන පුද්ගලයෙක් මරණයට පත් වෙනවා. එතකොට බැලින්න එයා දැනන් හිටියේ නැහැ මේ අම්මා කියලා, මේ තාත්තා කියලා. හැබැයි මරුණා. දැන් මට කියන්නකෝ ඒක ආනන්තරික පාප කර්මයක් වෙලා දැන් ඒ සුවාම් පුද්ගලයා නිරේට යනවද? එහෙම යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම යන්නේ නැහැ. එහෙනම් ආනන්තරික පාප කර්මය කියන්නේ නොදැන සිද්ධ වෙන එක නෙවෙයි දැනගෙන සිද්ධ වෙන එක. අම්මයි තාත්තයි මරනවා කියන්නේ නොදැන සිද්ධ වෙන එක නෙවෙයි දැනගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා මරණ එක තමයි සෝවාන් පුද්ගලයා ගැතින් වෙන්නේ නැති වැඩි කවදාවත්. අන්න ඒකයි වෙන්නේ නැත්තේ. එහෙම නැතුව අර වැරදීමකින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නේ තවත් උත්තරේ පැහැදිලි කරොත්. එතකොට දැන් නොදැන වුණත් අම්මා තාත්තා කෙනෙක් මැරුණා නොදැන. එතකොට ඒක පාප කර්මයක් නෙවෙයිද? පාප කර්මයක් තමයි. හැබැයි දැන් අපි පෘථග්ජනයේ කියatin මේ වගේ එකක් වුණොත් බොහෝ විට ඒක ගරුක අකුසලයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද පෘථග්ජනයාගේ චිත්ත ස්වභාවය ලාමක බව වැඩි නිසාම, ඒවා දෘෂ්ටි සංප්‍රයුක්ත හිත් වලින් බහුල නිසාම, පෘථග්ජනයාගේ හිත දෘෂ්ටි සංප්‍රයුක්ත හිත් බහුලව නැගෙන වෙයි හිතේ. ඒ නිසාම ඒ වගේ පුද්ගලයෙක්ගේ අතින් නොදැන සිද්ධ වුණත්, අත්තරදීමකින් සිද්ධ වුණත් මනුෂ ඝාතනයක් නිසා බොහෝට නිරේට යන්න පුළුවන්. බොහෝට නිරේට යන්න පුළුවන්. නමුත් සෝවාන් පුද්ගලයෙක් යති එහෙම වෙන්නේ නැහැ කවදාවත්. අත්තරදීමකින් යමක් සිද්ධ වුණත් ඒ වැරද්ද සිද්ධ වෙන්නේ දෘෂ්ටි විප්‍රයුක්ත හිතකින්. මොකද සෝවාන් පුද්ගලයාට දෘෂ්ටි සම්ප්‍රයුක්ත හිත එකක්වත් නැහැ. දෘෂ්ටි සම්ප්‍රයුක්ත හිත හතරම අවසන්. සෝමනස්සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත, උපේක්ෂා සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත කියන මෙන්න මේ මහා භයානක නිරගාමී හිත් අතර සෝවාන් පුද්ගලයාගේ නැහැ.
ඒ නිසා එබඳු පුද්ගලයෙක් යතින් වරදක් සිද්ධ වුණත් එතන දෘෂ්ටියක් යෙදෙන්නේ නැති නිසා ඒ බරපතල පාප කර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි සුවාම් පුද්ගලයෙක් යතින් කවදාවත් මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා දැනගත්තට පස්සේ මරණවත් අතක්වත් ඉස්සෙන්නේ නැහැ. එහෙම යම්කිසි සුවාම් පුද්ගලයෙක් යතින් එහෙම වැරද්දක් වුණොත් ඒක කෝටියකට එක්කෙනෙක් ගියත් අතින් වගේ වෙන්න පුළුවන්. මොකද අපිට කර්මේශය අචින්තයයිනේ. කර්මයෙන් එදෙන හේතුවන් නිසා ප්‍රත්‍ය වේලා ඒ වගේ කෙනෙක්ගෙන් සුළු වැරද්දක් වෙන්න පුළුවන්. සමහරට අම්මා තාත්තා කෙනෙක්ට දොස් කියන්න අතක් උසන්න පුළුවන්. අත් වැරදීමකින් අපි දන්නේ නැති නිසා කර්මේශය අචින්තයයි, කර්ම හේතුවක් එදිලා හරි දසර ණයගන්න දුන්නක් එක්ක. එහෙම වුණොත් මිසක් නැත්තම් සෝවාන් පුද්ගලෙක් අම්මා තාත්තා මරණවා තියා අම්මා තාත්තා මරණ එහෙම චේතනාවක්වත් ඔහුගේ හිතේ ඇති වෙන්නේ නැහැ. අඩුම තරමේ මවට පියාට එරෙහිව ඇඟිල්ලක්වත් එසවෙන්නේ නැහැ. විරුද්ධව ඒ ගුණෙන් හික්මෙන්න ගන්නවා. එකපාරම නෙවෙයි ටික ටික හික්මෙනවා. එහෙනම් සෝවාන් පුද්ගලික යතින් අම්මයි තාත්තයි කොයි ආකාරයෙන්වත් මැරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට වැටහෙනවා ඇති. එහෙනම් නොදැන සිද්ධ වුණාට ඒක ආනන්තරික පාප කර්ම කියන කොටසට වැටෙන්නේ නැහැ. එහෙම ගත්තොත් එහෙම සෝවාන් පුද්ගලික යතින් හදිසියවත් මිනිහෙක් මැරුණා වැරදීමකින්. ඒ මැරුණේ තමන්ගේ අම්මයි තාත්තයි. එහෙනම් එයා යන්න ඕන නිරේට. එහෙම වෙන්නේ නැත්තේ ඒකයි. වැටුණාද පුතුමාට? හොඳටම පැහැදිලිව වැටුණා ස්වාමීන් වහන්සේ.